guys. Video එකට අලහමම ආදරේ පිළිගන්නවා. ඉතින් ඔයා දැන් thumbnail එකෙන් දන්නා මොකක් ගැනද කතා කරන්න යන්නේ කියලා. මොකද්ද කතා කරන්න යන්නේ? කියන කතා කරන්න යන්නේ ලේසියෙන්ම මෙහෙ ඇවිල්ලා අරුබයිට් එකක් එහෙම නැත්නම් part time එකක් ජපානයේදී හොයාගන්නේ කොහොමද කියන එක ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. ඒක කතා කරන්න හේතුව තමයි මට ගොඩක් වෙලාවට අලුතෙන් ඇවිල්ලා ඉන්න නංගිලා මල්ලිලා හෝ අයියලා කරලා ඉන්නේ නැති මැසේජ් කරලා අහලා තියෙනවා. part time එකක් හොයාගන්නේ කොහොමද? සෙන්පයි කෙනෙක් ෂෝකයි කරේ නැත්නම් කොහොමද එකක් හොයාගන්නේ? අර ෂෝකයි කරන්නේ වටම යන්න ඕනේද? එහෙම එහෙම අහලා තියෙනවා. කොයි වගේ පැතිවලද part time තියෙන්නේ? කොයි වගේ පැතිවලද part time නැත්තේ? ඉතින් ඒ ඔක්කොටම හරියන part time ගැන මුලින් ඉඳලා අපි කතා කරන්න කියලා හිතුවා. ඔව්. තවත් YouTube වල තවත් මේ වගේ videos ඇති part time ගැන කියලා දීපු හොයාගන්න විදිය ගැන. ඉතින් අපිත් හිතුවා මොන හරි දෙයක් කරොත් කවුරු හරි අපේ video එකක් දැකලා කාටරි මේක උදව්වක් කළා කවුරු හරි කෙනෙක් part time එකක් හොයාගනී කියලා. එහෙනම් තමයි අපි මේ video එක කරන්න හිතුවේ. ඉතින් අපේ video එක බලලා කාට හරි මේක උදව්වක් වෙනවා නම් ඒක ගොඩක් වටී කියලා හිතනවා. ඉතින් ඒ හින්දා අපි video එක කරන්න හිතුවා part time එකක් කොහොමද ජපානයේ හොයාගන්න කෙනෙක් ගැන. ඔව්. ඉතින් මේක විතරක් බලලා ඉන්න එපා. ඔයගොල්ලන්ට part time ගේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් search කරලා බලන්න. ඕනේ තරම් videos තියෙනවා. ඒතත් එහෙමත් හොයාගන්න බෑ නේ. අපිට message එකක් දාන්න දන්න දෙයක් තිබ්බත් කියලා දෙන්න. එහෙනම් අපි දැන් මුලයි දැම්ම part time ගැන කතා කරමු. කතා කරමු. හරි. ඉතින් මට කියන්නක part time කරපු ලං කාටද කියලා? Student ඉන්න කෙනෙකුටයි depending ඉන්න කෙනෙකුට. හරි. එතකොට ඉතින් මේ student හරි depend ඉන්න අයටත් අවශ්‍ය දේවල් තියෙනවා. ප්‍රධානම එක තමයි අපේ resident card එක පිටිපස්සේ stamp එකක්. එමේ අපි සාමාන්‍යයෙන් ඒක ඔයගොල්ලෝ ජපාන්ට ඉස්සෙල්ලාම එනකොට නම් මේ එයාපෝට් එකේදී රෙසිඩන්ට් කාඩ් එක හදන තැනදී අහනවා part time කරනවද කියලා. ඔව් කිව්වහම ඒගොල්ලෝ ඒ සීල් එක ගහලා දෙනවා. ඔව් සමහර වෙලාවට මේ ඒ සීල් එක ගහන්න නැති වෙලාවලුත් තියෙනවා. නෑ නෑ ඒ ඔයගොල්ලෝ හරියට කිව්වේ නැත්තම් part time කරනවා කියලා. part time කරනවා කියලා හරියට ඔයගොල්ලෝ කියලා නැත්නම් සීල් එක ගහන්න නැති වෙලාවල් තියෙනවා. ඔයා ඒක ගැන බය වෙන්න එපා. ඔයා ජපානයේ දුවලා ආවට පස්සේ ඒ සීල් එක ගහන්න පුළුවන්. ඒක ඔයගොල්ලන්ගේ ස්කෝලේ කාට හරි කිව්වම මේක කරලා දෙන කරන විදිය ගැන ඔයගොල්ලන්ට කියලා දෙන්න. ඔව්. ඊට පස්සේ බැංකු පොතක් ඕනේ. මොකද part time වලට ගියපුවාම මේ ඔයගොල්ලගේ බැංකුවට සල්ලි දාන හින්දා. ඉතින් මේ දෙක අදාගත්ත ගමන් ඔයගොල්ලන්ට ජපාන ඇතුලේ part time එකක් හොයාගන්න පුළුවන්. නේද? ඉතින් part time කරනකොට නීති තියෙනවා. ලොකුම නීතිය තමයි 28. ඔව්. ඉතින් ජපාන ඇතුලේ පැය 28යි සාමාන්‍යයෙන් part time කරන්න පුළුවන්. ඔය වීසා දෙකේ ඉන්න අයට. ඉතින් ඊට අමතරව පැය 40ක් කරන්න පුළුවන්. ලොකු නිවාඩු කාලයක්. නැත්තම් අපි කියන්නේ winter vacation එකක් සමහර එක spring එක වගේ ඒ වගේ මොකක් හරි ලොකු vacation එකක් හම්බුණොත් පැය 40ක් වැඩ ගන්න පුළුවන්. ඊළඟ එක ඔය පැය 40ක් කරනකොට සමහර ලාට ඔයගොල්ලෝ වැඩ කරන තැන් වලින් කියයි ලියුම ගන්න කියලා. ඉතින් ඒක ඔයගොල්ලොන්ට ස්කෝලෙට කියලා ඔය ලියුම ගන්න පුළුවන්. හැබැයි මේ පැය 40 depend ඉන්න අයට වැඩ කරන්න බෑ. ස්කෝල යන ස්ටුඩන්ට්ස් ලට විතරයි ඒ පැය 40 ඒ චාන්ස් එක තියෙනවා. ඒ චාන්ස් එක තියෙන්නේ ස්ටුඩන්ට් ඉන්න ස්කෝල යන කෙනෙකුට. මොකද මේ depending ඉන්න කෙනෙකුට කිසිම වෙලාවක පැය 40ක් වැඩ කරන්න බෑ. ඒක අනිවාර්යෙන් දැනගෙන ඉන්න. අනිත් එක තමයි දවසකට වැඩ කරන්න පුළුවන් පැය 8යි. ඔව් දවසකට වැඩ කරන්න පුළුවන් පැය 8යි. ජපානයේ පැය ගණනනුව විවේකය දෙන වෙලාව සිස්ටම් එකක් තියෙනවා. ඒක මෙතනට අදාළ නැහැ. ඉතින් කොමාරි ඔයාලා වැඩ කරන තැන ඔයගොල්ලන්ට වැඩ කරන වෙලාව පැය 8යි. විවේකිකුත් එක්ක පැය 9ක් වෙන්න පුළුවන්. ඒනට ඔයාලා වැඩ කරලා තියෙන්නේ පැය 8යි කියන එක. ඒක නීතිය. කතරුල් එකක් මොකද පැය 8ට වඩා වැඩි වෙන්න බෑ. ඔව්. දැන් මේක කමෙන්ට් කරන්න එපා. අපි ඉන්නේ ජපානයේ. අපි පැය 8ට වඩා වැඩ කරනවා. අපි පැය 26ට වඩා වැඩ කරනවා කියලා. එහෙම කරන තැන් කරන අය ඕන තරම් අපි අවඩ ඉන්න ඕන තරම් ඉන්න අපිට. මම මේ කියන්නේ නීති කියන්නේ රූල්ස් මොනවද කියන එක විතරයි. කෙනෙක් අලුතෙන් ආපු කෙනෙක්ට නීති අනුකූලව රූල්ස් ටික මොනවද තියෙන්නේ වැඩ කරන්න බලා. එක එක විදි තියෙනවා වැඩ කරන්න පුළුවන්. ඉතින් එක එක විදිහට වැඩ කරන අය අපි වැඩේට ඉන්නවනේ. අපිට අයි දින දා ජීවිතේ අපිත් විවිධ විදිහට වැඩ කරලා තියෙනවා. අපිත් එක එක තැන් වල වැඩ කරලා තියෙනවා. ඉතින් පැවිසර වලට වැඩ වෙන අවස්ථාවලුත් තියෙනවා. නමුත් ඒක බොහොම ඉක්මනට මේ ඉමිග්‍රේෂන් එක දැනගන්නවා. ඔව් අපි ඒක ගැන පස්සේ කතා කරමු. ඒක ගැන පස්සේ කතා කරමු. මේ ඒක තමයි රූල් එක. ඊළඟට කොහොමද part time jobs හොයාගන්නේ? ඉතින් ඔය ඉස්සෙල්ලාම ජපානයට එන කෙනෙක් නම් ඔයාට ලේසිම විදිය තමයි මොකද? ලේසිම විදිය තමයි යාළුවෙක් හෝ වැඩේට ඉන්න සෙන්පයි කෙනෙක් නැත්නම් සීනියර් අයියා කෙනෙක්
සෙන්පයි කියලා කියනවා ජපන් භාෂාවෙන් සීනියර්ස් ලාට කොහයි කියලා කියනවා ජූනියර්ස් ලාට ඉතින් සෙන්පයි අයියා කෙනෙක්ට කතා කරන්න පුළුවන් එයා වැඩ කරන තැනකට දාලා දෙන්න කියලා තමන්ගේ වයසම තමන් අඳුරන යාළුවෙක් ඕයෝ මේ කෙනෙක්ගෙන් අහලා ඒ තැනකට යන්න පුළුවන් ඒ එහෙමත් ඒක තමයි පළවෙනියට ලේසිම ලේසිම කරමේ ජොබ් එකක් හොයාගන්න ඔයා තනියෙන් ගිහලා හොයාගන්නට තව කෙනෙක්ට කියලා එයාට කියනවා අපි කියන ජපන් භාෂාව ෂෝකයි කරන්න කියලා ඉන්ට්‍රඩියුස් කරලා දෙන්න කියලා ජොබ් එකට එතකොට ඔයාලට ඒ ජොබ් එකට ගිහිල්ලා ඉන්ටර්විව් එකට ෆේස් කරලා ජොබ් එකට යන්න පුළුවන් එහෙම නැත්නම් ඔයගොල්ලෝගේ ඉස්කෝල වලින් ගොඩක් ලැන්ග්වේජ් ස්කූල් ගොඩක් එන ලැන්ග්වේජ් ස්කූල් වලටනේ ඉතින් ලැන්ග්වේජ් ස්කූල් එකෙන් ඔයගොල්ලෝට පාර්ට් ටයිම් ජොබ් එක හොයලා දෙන වෙලාවක් තියෙනවා ඒක ඉස්කෝලේ මත පදනම් වෙනවා හැම ඉස්කෝලේම හොයලා දෙනවා කියලා කියන්නේ නැහැ නේ අපේ ස්කූල් වල දෙනුත් අපිට මේ ජොබ්ස් හොයලා දුන්නේ නැහැ ඒ හින්දා හැම ඉස්කෝලේම හොයලා දෙනවා කියලා කියන්නේ නැහැ නමුත් සමහර ස්කූල් වලනේ හොයලා දෙනවා එහෙනම් නැත්නම් ඔයගොල්ලෝගේ ඒජඩ් කවුරු හරි මෙහෙ සම්බන්ධකම් තියෙන කෙනෙක් ඉන්නවනේ එයාලා හොයලා දෙනවා එහෙම ක්‍රමයක් තියෙනවා ඔයගොල්ලෝ තනියම පාර්ට් ටයිම් හොයාගන්න ඕන නම් ඔයාලට පුළුවන් ඇප්ස් පාවිච්චි කරන්න ඒ වගේම වෙබ්සයිට්ස් තියෙනවා නේද පාර්ට් ටයිම් ගැන දෙන්න ඊට පස්සේ ඔයගොල්ලෝ සුපර් මාකට්ස් වලට කන්වීනියන්ස් ස්ටෝර්ස් වලට ගියපුවාම ඒ වගේ ෆ්‍රී මැගසින්ස් දාලා තියෙනවා ඒ වගේම මේ කන්වීනියන්ස් ස්ටෝර්ස් වල එහෙම එළිය ගහලා තියෙනවා. ඔව් සුපර් මාකට් වල කන්වීනියන්ස් ස්ටෝර්ස් වල එහෙම මේ එළිය ගහලා තියෙනවා මේ අරබයිතෝ බොෂුචෝ කියලා කන්ජින් කාල් තිබ්බට මේ ටෙලිෆෝන් නම්බර් එක දාලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට කෝල් එකක් දෙන්න තියෙන්නේ. ඔව් කෝල් එකක් දීලා අනිවාර්යෙන් කරගන්න පුළුවන්. කෝල් එකක් Tamanට දෙන්න බැරි නම් ඉතින් කවුරු හරි නේ ජපන් පුළුවන් කෙනෙක්ට චුට්ටක් කතා කරලා ජොබ් එකකට දාන්න පුළුවන්. ඔව් සෙන්සි කෙනෙක්ගෙන් අහගන්න මේ කොහොමද කෝල් කරන්නේ මොනවද කියන්න ඕනි කියලා. ඔව් එයා හිතන්න එපා ආපුවම මේ ජොබ් එක කරන්න බෑ කියලා නේ. අනිවාර්යෙන් මේ එහෙම කියලා එකක් නෑ. හැම ජොබ් එකකම ගියපුවාම අපිට කරන්න ඕන දේවල් ටික කියලා දෙනවා නේද? ඒ හින්දා ඒ වගේ නම්බර්ස් තිබුණොත් කෝල් කරලා බලන්න. ආයේ මෙයා කිව්වා වගේ ඇප්ස්. ඔව්. ඇප්ස් ටිකක් මම මේ ස්ක්‍රීන් එකකින් හරි පල්ලෙහි හරි මන් දාන්න. මොනවාද ඇප්ස් තියෙන්නේ කියලා. ඉතින් තේරෙන්නේ නැති ඕනම දේවල් තිබුණොත් ඉන්බොක්ස් එකට මැසේජ් එකක් දාන්න කිසි ප්‍රශ්නයක් නැහැ. වගේ Instagram එකත් නම් පල්ලෙහි දාලා කියන්න. එතකොට හඬලේසීනේ. ඉතින් ඊළඟට දැන් මට හිතෙන විදිහට දැන් ඔය ජොබ්ස් නැහැ කියලා කියන එකට මේ හේතුව තමයි දැන් අර කොරෝනා කාලේ ගොඩක් අය එන්න බැර ගියානේ නේද? ඒ ගොඩක් කට්ටිය දැන් එනවා කොරෝනා කාලේ එන්න බැරි වෙලා හිටපු කට්ටිය. ඔව් කොරෝනා කාලේ හිර වෙලා හිටපු කට්ටියයි මේ පාර බැජ් වල එන කට්ටියයි. ඔව් හැමෝම එකපාර ඔක්කොම ඇවිල්ලා තියෙනවා නේ. එතකොට අර ඔක්කොම එකපාර ආවකම එකපාර ලොකු පිරිසක් ජපානට ඇවිල්ලා පාට් ටයිම් හොයනවා. පාට් ටයිම් හොයනවා. දැන් ඕගොල්ලෝ ලංකාවේ ඉඳන් එනකොට ඔගොල්ලොන්ගේ ලැන්ග්වේජ් එක පුළුවන් තරම් හදාගෙන එන්න. ඒක තමයි හොඳම පොයින්ට් එක. ඔගොල්ලොන්ට ලේසියෙන් පාර්ට් ටයිම් එකක් හොයාගන්න පුළුවන්. ඔය ඒක හොඳ පොයින්ට් එකක්. තමන්ගේ ලැන්ග්වේජ් එකේ හොඳම මට්ටමකට අරගෙන එන්න ලංකාවේ ඉන්නකොට මහන්සි වෙලා ඉගෙනගෙන එන්න. එතකොට හොඳ රස්සාවකට යන්න නැත්නම් ඉක්මනට රස්සාවකට යන්න පුළුවන්. ජපන් භාෂාව බැරි වුණොත් ටිකක් රස්සාවකට යන්න සමහර රටවලට අමාරු වෙනවා. අමාරුත් වගේම අමාරු රස්සාවලට තමයි යන්න වෙන්නේ. ඉස්සෙල්ලාම යන්න වෙන්නේ අමාරු රස්සාවලට. ඉතින් ජපන් භාෂාව ටිකක් හදාගෙන ආවොත් අපොමම ලේසි රස්සාවක් හොයාගන්න. ලේසි රස්සාවක් කියන්නේ ඉතින් ඔය ජපන් භාෂාව තමයි හසුරවන්න පුළුවන් නේද? ලේසි රස්සාවනේ මේකේ. ලේසි රස්සාවනේ මේකේ රස්සාව. අමාරු රස්සාවකට ටිකක් අමාරු රස්සාවක් එක්කද? ටිකක් ලේසි රස්සාවක් ඉතින් සාමාන්‍යයෙන් පුළුවන් විදිහට රස්සාවක් කෙනෙකුට කරන්න ලොං ටික. නැත්තම් ඉතින් චුට්ටක් අමාරු රස්සාවක් තමයි ඉතින් ආපහුම කරන්න වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පාර්ට් ටයිම් හොයාගන්න මේ අමාරුයි වගේ නම් එහෙමනම් ඔයගොල්ලෝ ළඟ තියෙන කන්වීනියන්ස් ස්ටෝර්ස් වලට ගිහින් බලන්න. ගොඩක් කන්වීනියන්ස් ස්ටෝර්ස් වල ගන්නවා. ඒ වගේම මේ McDonald's නේ. ඔව් McDonald's වල ගොඩේ ගන්නවා ළමයිව. ඒ වගේම යමතෝ වගේ තැන්. තමා මේ හැම පාර්ට් ටයිම් එකකම ගොඩක් පාර්ට් ටයිම් වල අපේ බැංකු පොතර තමයි අපේ පඩිය දාන්නේ. ඒක හුඟක් ජොබ්ස් වල එහෙම තමයි. ඉතින් අපි හිතනවා නම් කෙනෙක් ඇවිල්ලා අපිට ඉක්මනට මේක අතට ගන්න පුළුවන් කියලා සල්ලි එහෙම නැහැ. ඉතින් ගොඩක් ඒකට මේ අතට ගන්න රස්සක් තියෙනවා. අතට ගන්න රස්සක් තියෙනවා. මේ ඒ වගේ ටැක්ස් එක යන තැන් වගේම යන්න තැන් තියෙනවා. මේක අපේ ඉමිග්‍රේෂන් එකට අපි වීසා එකක් අලුත් කරන්න ගිහින් වෙලාවක ඉතින් ඔක අහු වෙන්නේ නේ. ටැක්ස් එක කොහොම අපි අපේ ජොබ් වලින් අපි කරණේ වගේ ටැක්ස් කැපිලා තියනවාද ඒක අනුව ඒගොල්ලෝ හොයාගන්නවා අපි කොච්චර වැඩ කරලා තියනවාද අපි කොයි වගේ තැන් වලද වැඩ කරලා තියෙන්නේ කියලා ඉතින් ඉමිග්‍රේෂන් එකට හොයාගන්න පුළුවන් මේ දැන් මේ සුදේෂ් දැන් ওই ඉමිග්‍රේෂන් කතාව කියපු නිසා මම කියන්න දැන් ඔයගොල්ලෝ මේ වැඩිපුර වැඩ කරලා තියෙනව නම් ඔයගොල්ලෝ වීසා දාන්න ගියපුවාම ඒගොල්ලෝ දැනගත්තාම ඔයා වැඩ කරලා තියෙනවා කියලා වැඩිපුර
ඒගොල්ලෝ ආදි කියන ලියුමක් ලියන්න කියලා මම මේ තැන් වල වැඩ කරනවා කියලා මම මේ තැන් වලින් අයින් වෙනවා කියලා ඔයා වැඩ කරන තැනිනුත් ලියුමක් අරගෙන එන්න කියලා කියනවා. ඉතින් මේ මම කියන්නේ මුළු ජපානෙම මම දන්නේ මෙහෙමද කියලා. හැබැයි මම ඉන්න වටපිටාවේ කට්ටිය දැක්කී කට්ටියට මූණ පහන් කට්ටියට මූණ පාන වෙච්ච දේවල් මම මේ කියන්නේ. ඉතින් අපි අපි අහන්න දැක්කම දේ ඇන්ගල් 90ක් තැන් වල බැංකු පොතට තමයි පඩිය වැටෙන්නේ. එතකොට අතට ගන්න තැන්වල ගොඩක් වෙලාවට පඩිය මාසේ අන්තිමට අපේ අතට දෙනවා. එහෙම නැත්නම් එදා දවසට දවසේ පඩිය අතට දෙනවා. එහෙම තැනුත් තියෙනවා. එතකොට ඒ වගේ තැන්වල සමහර තැන්වල අර කලින් කිව්වා වගේ ටැක්ස් ගොඩක් කොම්බිනි වල අපේ පැත්ත නම් අතට දෙනවා නේද? අපිට ගොඩක් හම්බලා දෙනවා අපේ පැත්ත නම් කොම්බිනි අතට දෙන තැන්. ඉතින් ඉතින් මේ ඊළඟ එක තමයි පඩිය. ඉතින් ගොඩක් වෙලාවට අහනවානේ කොච්චරක් හම්බ වෙනවද එහෙම කියලා. ඒක පැත්තෙන් පැත්තට වෙනස් වෙනවා. හැම පැත්තෙම එකම ගානක් නෙමෙයි. ඒ වුණාට එක එක පැති වලට මේ ගාන තමයි අවම පැයට මේ ගාන අවම ගාන කියලා ගානක් තියෙනවා. ඉතින් ඒ ගාන සාමාන්‍ය වෙලාවට ගෙවෙනවා. ඊට පස්සේ වාරය 10න් පස්සේ වැඩ කරනවා නම් ඒ ගානට 125ක් එකතු වෙනවා. ඉතින් එහෙම තමයි පඩිය හැදෙන්නේ. ඒකත් ඉතින් පැත්තෙන් පැත්තට වෙනස්. ඉතින් අපේ පැත්ත නම් මේ රස මට මතක ඉදිරිය 865 අපේ පැත්තේ නම් නේද, අපේ පැත්තේ නම් සාමාන්‍යයෙන් අවම පඩිය 892. ඒකත් මේ මෑතක තමයි නේද වැඩි වුණේ. ඊට කලින් 860 ගානක් වගේ තිබුණේ. ඒක 892කට වැඩි වුණා. ඉතින් මේක පැත්තෙන් පැත්තට වෙනස් වෙනවා. මොකද මේ අපි නම් ලංකා විදිහට නේ අපි හිතනවා ඇති මේ හැම පැත්තෙම එකම විදිහ කියලා බඩුවල ගණන් වෙනුම් පවා. ඉතින් ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා. ඉතින් මං කලින් කිව්වානේ මේ පාට් ටයිම් ඔයගොල්ලන්ට ඇබ්සොලියුට් හොයා ගන්න පුළුවන් කියලා. ඉතින් මට හිතුණා දැන් මේ වීඩියෝ එකට මේක කියලා දැම්මත් හොඳයි, ඒක ඔයගොල්ලන්ට ලේසි වෙයි කියලා. ඉතින් අපි පාවිච්චි කරන්නේ ටවුන් වර්ක් කියන ඇප් එකයි. මයිනබි කෙත් ඔයගොල්ලෝ මයිනබි කියලා සර්ච් කරාම මේ තියයි කීපයක් මේකෙත් තියෙන ඩිව්ගක් සේබයිතු කියලා. මේ මම ඒ දෙකේ ලින්ක් දෙකම දාන්නම් පල්ලෙහා. ඉතින් මේ මොකද ඒ වගේ සර්ච් කරනකොට ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ට ඕනි කැටගරි එක සිලෙක්ට් කරන්න පුළුවන්, ගෙදර ඉඳන් දින දුර සිලෙක්ට් කරන්න පුළුවන්, ඒ වගේම මේ පඩිය දාන්න පුළුවන්. පඩිය කියන්නේ අපිට පඩිය බලා ගන්නත් පුළුවන් සහ අපිට මේ අවම පඩිය අපිට කොච්චරක් ඕනේද වගේ අපිට කියලා මේ දාලා සර්ච් ෆිල්ටර්ස් විදිහට දාලා සර්ච් කරන්න පුළුවන්. ඔව් ෆිල්ටර්ස් විදිහට දාලා නේ. ඉතින් එහෙම හොයා ගන්න පුළුවන් ඒ ඇප්ස් වලින්. ඔව් ඔයාලා ඉතින් ඒ ඇප්ස් පාවිච්චි කරලා පාට් ටයිම් වලට දානවා නම් එකකට දාලා ආමට කෝල් කරයිනි කියලා බලන් ඉන්න එපා. ඒ කියන්නේ මේ ජොබ් එකටම යනවා කියලා නේ. එකක් හම්බෙච්ච එක මම මට ජොබ් එකක් හම්බුණා මම මේ ජොබ් එකට යනවා මම මේකට දානවායි කියලා දාලා දැන් ඔයාගේ ජොබ් එකට දැන් ඔයාට තියෙන්නේ මේ ඒ ටවුන් වර්ක් එකේ නම් ඔයාගේ ඩීටේල්ස් පුරවන්න තියෙන්නේ. ඒ කියන්නේ නම, බර්ත්ඩේ එක, ඇඩ්‍රස් එක, ස්කූලේ ඒ වගේ විස්තර දාලා ඔයා ෆෝමැට් එකක් හදලා තියෙනවා. ඊට පස්සේ ඔයාට හොඳයි කියලා හිතෙන ජොබ් එකට මේ ඒක දාන්න තියෙන්නේ. ඒක දාන්න තියෙන්නේ. ඔයා සිලෙක්ට් කරාම මේක නම මේක යවන්නද කියලා. ඕකේ එක දුන්නාම මේක ඒගොල්ලෝ ඔටෝමේ යවනවා. ඔටෝමැටික් නේ ඇප්ලිකේෂන් එකක් දැම්මා වගේ මේ මේක යනවා. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ අපිට කෝල් එකක් දෙනවා. ඔය ටෙලිෆෝන් නම්බර් එක දාලා තියෙන හින්දා ඒක ගෙට් පස්සේ ඔයාට කෝල් එකක් එනවා. ඉතින් මේ කෝල් එක එනගන් ඔයා එකකට දාලා බලාගෙන ඉන්නේපා. මොකද ඒ හම්බෙයිම කියලා කියන්න බෑ. අපිටත් එහෙම වෙලා තියෙනවා. අපිත් මේ ජොබ් එකට යන්න ඕනේ කියලා ඒකට දාලා බලන් ඉඳලා ඒකට එන්නේ නැතුව ඊට පස්සේ වැඩ ආයේ අපි කෝල් කරලා බලලා ඒත් ඉතින් අපිට යා ගන්න බැරි වෙච්ච ඕනතරම් ජොබ්ස් තිබිලා තියෙනවා. ගේන මේ එක කොම්බිනේ එකකට දාන්න එපා. අපි නම් ගොඩක් කොම්බිනේ වලට දාන්නේ. අපි නම් කොම්බිනේ වලට ගොඩක් දාන්නේ. මේ ඉතින් එහෙනම් මේ සමහර කොම්බිනේ තියෙන පිටරටයිව ගන්න. උදාහරණයක් විතර අපේ ගෙදර පල්ලව කොම්බිනේ තියෙන එකෙන් ගන්නෙත් නැහැ. ගන්න. ඒ කියන්නේ හේතුවක් දාන්නේ නැහැ. ගන්න. ඉතින් ඒගොල්ලෝ ගන්නේ නැහැ. ඒගොල්ලෝ කියනවා මේ පිටරට කෙනෙක් කිව්වම කට්ටිය දැන් ඇවිල්ලා තියෙන්නේ කට්ටිය පිළිලා කියන රට හැමදාම එක ඉස්සරහ ගාලා තියෙනවා. ගහලා තියෙනවා පාට් ටයිම් තියෙනවා කියලා ගහලා තියෙනවා. නමුත් ගන්නෙ නෑ. ඉතින් අපි ගිහින් ආපහුම කියනවා පාට් ටයිම්ද ඔයගොල්ලන් ජපාන් කතා කරන්න පුළුවන්ද, අපි පුළුවන් ඉඩ තිබුණොත් කෝල් එකක් දෙන්නම් වගේ කියනවා. ඉතින් ඒගොල්ලෝ මං හිතන්නේ ගන්නෙ නෑ කට්ටිය. සමහර ජපාන් කට්ටිය මේ පිළරට කට්ටිය ජොබ්ස් වලට ගන්න කැමති නෑ. මොකද ජපාන් භාෂාවේ බැරියර් එකක් ලැන්ග්වේජ් බැරියර් එකක් තියෙන හින්දා මේ ලැන්ග්වේජ් බැරියර් එකක් තියෙන හින්දා ඒගොල්ලෝ ගන්න වැඩිය
කැමති නැති ආයතන හැම ප්‍රශ්නයක් මෙතන තියෙනවා. ප්‍රශ්න ගන්න ඕන කෙනෙක්ව ගන්නවා කියන තැනට එන්න අතන වැඩ කරන්න කියලා තමයි මේ මං කිව්වේ එක තැනකට දාන්න එපා. දෙක තුන හතරකටම දාන්න. හැබැයි ඔය දාලා මොකෙන්ද දැම්මේ කියලා මතක තියාගන්න. මොකද එකම ජාතිය කොම්බිනි දෙක දැම්මත් ඒගොල්ලෝ කෝල් කළාට කඩේ නම කිව්වත් ඔයාලට හරියටම ඇහුන්නේ නැත්නම් එහෙම කඩේ නම මම නෑනේ මේ ඒගොල්ලෝ කෝල් කරන මේ ටෙලිෆෝන් නම්බර් එක නිකන් මේ ඉන්ටර්වියු එකට එන්න එක්ක වෙලාවයි දවස් එමැති තියාගෙන ඊට කලින් දවසේ කෝල් කරලා හරියටම ඇඩ්‍රස් එක කොහෙද කියලා කෝල් එක දීලා හරිය කිසි ප්‍රශ්නයක් නැහැ ඒක. කිසිම ප්‍රශ්නයක් නැහැ ඒක. ඇඩ්‍රස් එක අහගන්න පුළුවන් ඒගොල්ලෝ කිසිම විදිහකට ඒකට වැරදි විදිහ හිතන්නේ නැහැ. මොකද අපි අලුත් තැනකට වැඩට යද්දී අපි කෝල් කරලා ඇඩ්‍රස් එක හොයාගන්න බැරි වෙන වෙලාවල් තියෙනවා. ජපාන් අයටත් ජපාන් ඉඳලා නගම ඉඳලා හොයාගන්න බැරි වෙන වෙලාවල් තියෙනවා. ඒ නිසා මේ කිසිම ප්‍රශ්නයක් නැහැ කෝල් ඇද්දීලා අහගෙන යන්න. ඒක තමයි ඊළඟ එක. ඉතින් ඔය තමයි පාර්ට් ටයිම් හොයාගන්න කතන්දරේ. හා. ඉතින් මම හිතනවා දැන් අපි මේ කතා කරපු දේවල් එක්ක ඕගොල්ලන්ට ලේසි පාර්ට් ටයිම් එක හොයාගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපිටත් ඕනේ උනේ අපි දැනගෙන හිටපු දෙයක් YouTube එකේ වීඩියෝ එකක් විදිහට දාලා ඕගොල්ලන්ටත් දීලා කෙනෙක් ඇවිල්ලා කවුරුන් හෝ කෙනෙක් මොනවා හෝ platform එකකදී මේ වීඩියෝ එක දැකලා ඔයාලට කොහොම හරි job එකක් හොයාගන්න පුළුවන් වෙන්න බැරුව අමාරුවෙන් ඉන්න කෙනෙක් නම් මට අමාරුයි ජොබ් එකක් හොයාගන්න කියලා ඉන්න කෙනෙක්ට ඉතින් අතාරින් ඉන්න පා වැඩේ හොයාගන්න පුළුවන් දිගටම ඕ දිගටම හොයන්න අනිවාර්යයෙන් හම්බ වෙනවා කඩ ඉස්සරහා දාලා තියෙන නම්බර්ස් වලට කෝල් කරන්න ඇප්ස් වලින් බල්ල හැම එකටම කෝල් කරන්න එහෙම නැත්නම් ඒවා try කරන්න ඉතින් අනිවාර්යයෙන්ම part time එකට යන්න පුළුවන් කල්ලා කිනානේ අපි එහෙනම් වීඩියෝ එක නවත්තමුද ඔව් එහෙනම් අපි ආයේ මොකක් කරේ දෙයක් ඕගොල්ලෝ දැනගන්න ඕන නම් ජපාන ගැන කමෙන්ට් කරන්න අපි ඒ ගැන කතා කරන්න මේ වගේ ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකක් අපි ආයේ හම්බෙමු bye